රන් සරණයි ජපානය එක්තරා ප්‍රසිද්ධ සෙන් මාස්ට කෙනෙක් ඉඳල තියනවා මේ මස්ටගෙනාම ෝෂ ඉතිං දවසක් තරුණ සෙන් භික්‍ෂුවක් මේ මාස්ට මොනගහෙන්න්න මේ මමාස්ටග පන්සලට එයනවා සෙන් ඉගෙනගන්න ඉතින් මේ තරු භික්ෂුව මාස්ට ලඟට ඇවිල්ල කියනවා මස්ට මාව සෙන් ඉගෙන ගන්න එනිසාමට සෙන් කියන්නෙම කක්ද කියලාව ගන්න කියන එතකොට මේ මස්ට හරි සරල වහනවා ප්‍රශ්නයන් ඔබ උද්දේ කැදයික වලඳලාද අවි කියහන එකන්නේ තරුණ භික්ෂුව උද්ේවරුව වෙන්න තිෙන්න්න නැතිේ ඉතිංන් අහන මේ ඔබ උදේ කැදයික වලඳලාද ඉන්න කියලා. එතකොට මේ තරුණ භික්ෂුව උත්තර දෙනව මාස්ට මම උදය කැඳැයි එක වලඳලා ඉන්නේ. එතකොට මේ මාස්ට උත්තරයක් දෙෙනවා හෙනං ඔබේ බෝල් එක නැත්තනම් ඔබේ භාජන නැත්තම් පාතය හදන්න එක තමයි මේ වෙේ කර තියෙන හොඳම වැඩේ. කියන්නේ ඔබ කැද එක වැළඳුවනම් පාත්තරේ හෝදන් එක තමයි හොඳම වැඩේ කියලා ඉතිං මේ කාරණය කියනකොටම අර තරුණ සෙන් භික්ෂුවට අවබෝධ වනාලු ෙන්න්න අවබෝධ වනාලු මේක තමයි කතාව එතකොට මේ කතාවෙන් මකදදැන් අපිට ගන්න තියෙන්නේ මේ ඇත්තරම ලස්ස කාරණා ගොඩක් තියවා අපි මේ ජීවිතය අරථය කියනමකක්ද නැත්තං අවබෝධය කියනමමුකක්ද නැත්තං මොකක් හරිම එක වටිනාක මමොකක්ද ජීවිතය අරමුණමොකක්ද මේ විදිහයට මේ දේවල් හොයමින් හැම්ම දෙයක් ගැනම හිතහිත අපේ ඔලුව අවුල් කරගන්න එපා කියන එකක් මේ කතාවෙන් අපිට දෙනාවා ඒ වෙනුවට අපි කරන්න තියෙනෙ කළ යුතුදේ කරන එක විතරයි ජ එක කියන්නේ මේ වෙලාවේ ඔබ ධනවළුවනක් ඔබ කැඳ එක වැළඳුවන ට මේවෙලාවි කරාන්න තියෙන්නේ ඔබේ පාර්ත්‍රනත ඔබේ බෝල් එක ඔබේ භානය ෝධික විතරයි. සමහරවිට ඒක සෝධන අතර තුරේදත්. ඔබට අවශ්‍ය හැමදේම ඔබට හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය දේ ඔබට වටහාගන්න ඉගෙනගන්න අවබෝධ කරගන්න ඉඩකඩතියෙන. නමුත් අපි හිතනවා. මේ දේවල් කරද්දි කරන වැඩේ ගැනත් අපි හිතනවා. එක කරද්දිත් හිතනවා. නමුත් ඇත්තට මනං අපි කරාණුනිමේ කරන්න තියන වැඩේ ගැන හෝ කරර ඉන්න වැඩේ ගෙන හිතන එක හිත හිතා ඉන්නක නෙමේ. කරාන්න තියනෙන දේ ගැන ප්ලෑන් කරන නමේ ඒට අවශ්‍ය ටෙක්නික් උපායමාග ගන හිත හිතා ඉන්නක නෙමේ. ඒක අවශ්‍යම නෑ කියලමේ කියන්නේ. මොකද. අපිට කරන්න මොන විදිහ අපි පලෑන් එකක් හිතාගතත් මොන විදිහ උපාය මාර්ගයක් කිතුවත් මොන විදිිය සැලසුන් ඇදුවත් අපිට අන්තිමට ඉතුරේ න්නේේ වැඩේ කරන එක විතරයිනි. ඉතින් මේ කතාවෙන් ප්‍රධාන පොයින්් හතරක් අපේ ජීවිතවරට ගලපගන්න පුළුවන් ඇයි ලත්සන කාරණ හතරත් තියනවා එ ජවිතයට අපි අවබෝධය හෝයාගන යනවන්නන් සැනසීම මහවාගෙන යනවානන් ජීවිතය ර්ථයක් හවාගෙන යනවානන් ඒ හැමදේටම ගොඩක් වැඩගත්. පලවෙනි එක තමයි ප්‍රසන්ස් ඉන්දමෝමට ඒකයන්නේ මේ මොහොතේ ඉන්න එක. කියන්නේ මේ තරුණ භික්ෂුව ඉල්ලිීමක් කරනව මේ මස්ටගෙන් මට සෙන් උගන්නන්න කියලා. එතකොට මාස් සෙන් මාස්ට පාවිච්චි කරේ මේ තරුණ භික්ෂුවට සෙන් උගැන්වීමට අදාළ පර්ේෂණයක් විදිට විමසීමක් විදියට පාවිච්චි කළේ කැඳවැලඳවාද කියන පොඩි ප්‍රශ්න තම යහන්නේ. පොඩි කාරණය තමයි ගන්නේ. මේ ප්‍රශ්නය අපිට බොහොම සරල දෙයක් වගේ දැනුනාට මේක ලෞග ජීවිතයට අදාළ. මේ කෑවද බිය්වද කියර නිකන් සැපදුක් කොයනාවගේ ප්‍රශ්නයක් වගේ පෙනුනට මේකෙන් උනේමකක්ද අර තරුණ භික්ෂුවගේ මනස වර්තමාන මුහතට අරගෙනවා. දැම් මේ භික්‍ෂුවගේ මනස තියන්නේ අවබෝධයක් හොයන් අනාගතය අල්ලගෙන ඉන්නේ. නමුත් මේ සෙන් මාස්්ට කරේ ඔබ කැඳ බියව්වද කියලා හන එකෙන් වර්තමානයට හිතරගෙනවා ඒ ැඳ බියව්වන දැන් කරන දයනමකද පත්තරයෝදනක ඒකතම්මයිදම් ර්තමාන වැඩ. ඒකෙන්. ඩ තේරුම්ගන්නපුොළුවන් වෙන්න ඕනේ මතක තියාගන මේ සමහර ගැම්ඹුරු වර්ත. සමහර ගැඹුරුකාරණා සමහරාර්ථ සමහර ප්‍රඥාව සහිත කාරණ අපිට මේ එදිනදා ජීවිතය අපි කරන පුංචි පුංචි ක්‍රියාකාරකම් වලින් පවා අපිට හොයාගන්න පුළුවන්. මේ නිසා තමයි භාග්‍යතුන්හන්ේ සතිපට්ාන සූත්‍රයේ සම්පජඥ පබ්්‍යය කිහිල්ල කියවලා බලන්න උන්වහන්සේක ලස්සනට කියනවා මේ. පත්තරේ ගන්න කොට වරු පොරවන කොට කනකොට බොනකොට අත පයි දිගානකොට මේ හැමත් තැකදීම දැනුවත්වෙන්න කියලා මේ කාරණය තමයි මේ මාස්ට කියල දෙන්නේ. ඔබ දැන් පාතරයෝදනම් පාතරයෝ දන්න එතකගොටර සටිට්ාන සූත්‍රයේයන්නේ ඔබ දැන් සවරු පොරන සිවරපුොරන් ඔබ දැන් ඇඳදු මක්කාදනම් ඇඳ මක්කාදන්න. ඇතින්ම මේ දේශනයේ දිගවන අමුතර කාරණයක් එකතු කරනවා ොක් අය හලා ඇති තායිලන්ත ඉඳලා තියෙනවා අචාංචා කියල භික්ෂූන්හන්සේ කෙනෙ උන්වහන්සේගේ පොත් කියලා තියෙනයට මේ කතා වහු වෙලා ඇති. ඉති දවස කගුණහන්සක දේශනා ආහපු තරුණ පිමිලමික් ඕස්ට්‍රලියාව ඉඳලලාආවලු මේ අචාංචාහන්සේ මොන ගහෙල උපදෙසක්ගන්න. ඉතින් ඕස්ට්‍රේලයා ඉඳල තායිලන්තයටටආපු මේ දීර්ග වෙහෙසකර ගමනින් පස්සේ මොනස්ත්‍රියීකට එනකොට චාසාමන් වහන්සේ පිරිසකට ධර්ම දේශනා කරනවලු ඉතින් මේ තරුණයා පිරිස කෙලවරඉද හිියල මේක දැන් ඉවරේ දැන් ඉවරවේ දැන්නිවේ කියලා. ඉතින් ඉවරවෙලා නැහැ ඉතින් කතා කරා අවස්ථාවක් ලැබයිනි කියලා මේ තරුණය පොඩක් නැගටලා ගිහින් වැඩක් කරන්න තියෙනද කිය බලුවල් වෙතකොට මිදුල අතුගා හිටියලට ිදුල අතුගේෑලවිට පස්සේ චාන්සික දේශනාවර වෙනකා. ඉතින් මේ තරුණයා මිදුල අතුගාමින් ඉන්න වෙලායි ජාසාමන්නාන්සක දේශනා යුරවෙලා උන්න්නහන්සේ වෙන ගමනක් කියයන්න ිදුල රහයනකොට දැන් උන්වහන්සේට දැනෙන් නැති මේ තරුණයාම කටදාව කියලා මේ තරුණා දන්න වත්නෑ චාසාමන්හන්සේ ළඟටයිල මේ තරුණයගේ පිට අත කියයල කිවලු ඔයා මිඳදු ලතුගානන මිද ලතුගානකික වලු. එච්චරයි කියලාතියෙන් ඒ කියලලා උන්හන්සේ ගිහිල්ලාඉති අයි මේ තරුණට මේසාන්ස මුණ ගැෙන් අවස්ථක් ලැිලනෑ දැන් ඔහුට ආ පව යාන්න අතරති මහ හ පව් ෆලයි කරන අතරෙ කල්බනා කරල මකක්ද මේ ාන්සේ කිවවා මිදු ලතුගාන මිදු ලතුගන්නන් එකක සීට සිය කවදාානය දෙන්නගගතමයි මේ කියන්නන්නේ ඒ අ මේ වෙලා ඔබ කරන්නේ මිදුු අතුගානක කනම් ඒක ෝකස් කරන්න. හරි සරලයි ඒ වැඩේ කරන්න ඒ ගැන හිත හිතා ඉන්නකවත් චාහාමුදුරුවන්ට කතාකරන්න බැරි වුණානේ අප්‍රධමයි ගමන අප්‍රාධමගිසාල්ල ඒක හිත හිතායිඉන්නක නෙමෙයි මේ කරන්නකය. හරි සරල කාරණයක් මේ කියන්නේ කියන්නේ අපිට දෙන ප්‍රධාන පොයින්ටක තමයි මේ කතාවෙන් මේ මොහොත ඉන්න එක. ඒකෙන් අපිට මේ සත්‍ය කියනක ඇත්ත මොකක්ද කියෙන අපිට දකින්න පුලුවන් ඇයිඒ හෙම කියන්නේ. ඔබහොයන සත්තුට හාරි අර්ථය හරිනීම නහරි අවබෝධයහරි මේ ඔක්කොම තියන්නේ මේ මොහොත. මොකද අපිට එක්ස්පීරියන්ස් කරන්න පුුවන් අදකින්න පුළුවන් මේ මොහොත විතරයි. අපිට කවදාවත් අතීත මහොතක් හෝ අනාගත මොතක්ක්පිීරියන්ස් කරන්න බෑ අපි එක්ස්පිරියන්ස් කරන්න පුළුවන් අදකින්න පුළුවන් ෆිල් කරන්න පුළුව මේ දැන් මෙතන මේ මහොත විතරයි. එ එක ගොට ඔබෝයන සතුට හරි අවබෝධයාරිමක්හර එක තියන්නේ මේ මහොතේ ඉතින් මේ මහොත තියෙනක් බලාල. අපි මේ මොත ඉන්න ඔයි මේ මොත ඉන්න නැතුව අපිට මේ මොත තියෙනක කම්බවෙෙන නෑ. අන්න නිසා තමයි අපි මේ වර්තමානය ඉන්න ඕනි කියල කියන්. ඔන්නක තමයි පලවෙනි පොයින්් එක. ඒළඟ පොයින්් එක තමයි ක්ෂන් over overතිකින් කියන එක. එක කියන්නේ මේ ඔවන්වට වැඩිය හිත හිතා ඉන්නකට වැඩිය මේ කරන වැඩි හිත ඉතා ඉන්නකට වැඩිය අභිබවා යන්න පුලුවන්. ඒක යන්නේ අපිට දැන් මේ කතාම ගස්තොත් මේ සහන්සේට පාර්තරය හදන කියන කියන්නේ. පාත්‍රය සේදී මේ ක්‍රියාවලිය කරන එකෙන් අර ඕනිවට වැඩිය හිත හිතා ඉන්න එක අර ක්‍රියාවන් ගැන හිත හිතා ඉන්න එක වැඩිය මේ පාත්‍රය ගැන් පාත්‍රය හෝද හෝද ඉන්න එකෙන් අපිට හොඳ ප්‍රඥාවක් හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් කියන එක මේ කියන්නේ ඔබ තිංකින් එකට වැඩිය දැන්කාන්න තියෙන වැඩේ තමයි වඩා වැදගත්තෙන් ඒ එක අභිබෝයන එක ශ්‍රේෂ්ට වෙන එක ඉහලින් තියෙනම දෙයක් තේරුම් ගන්න දෙයක් වටහගන්න දෙයක් අවබෝධ කරගන්න යන ගමනෙද හිත හිතන්නවට වැඩිය වැඩේ කරන එක තමයි මේ වෙලා වැදගත්තෙන්නේ කිය එක මෙතනින් ගන්න තියෙන හොඳ පොයින්ට එක. ඒත් සාමාන්‍යෙන් අපි කරන්නේ අපේ මේ ජීවිතයේ සංකීන ප්‍රශ්නවල අත්‍රමංවෙලා හිෙරවෙලා ඉන්නක තමයි අපි සාමාන්‍යෙන් කරන්න නමුත් ඊට වැඩිය ඇත්තටම මේ භාජනයක් හෝදනවාගේ පුංචි වැඩකට රිජුව සම්බන්ධ වෙලා එකට අවධාන දෙනෙ ගහොඳයි අනවශ්‍ය විදිහයට හිත හිතා හිත්කරදර ගන්න එකෙන් මිඳවනවාට වැඩිය. ඉතින් මේ දැන්කරන මේ සරල වැඩේට අවධානය යොමු කරන එකින් අපේ අරමුණට අපේ සතුට හොය හරි අවබෝධය හොය හරි අර්තය හොය හරම්ක්හරි අමුණක් තියෙනවවා ඒකට අපිව ලීඩ් කරනවා ඒකට අපි අරගෙන යනා අර අනවශ්‍යය දියට හිත හිතා ඉන්නාට වැඩිය. ඒළඟ තුන්වෙනි පොයින්ට් එක තමයි එම්බ්‍රේයිසින් සසිම්පලිසිටි කියන එක ගැන සරල වෙන්න සරලකම කිය එක වැළඳ ගන්න කියන එක. ඉතිං මේ මේ කතාවෙන් අපේ මනසටේ උද්‍යෝගය හදල දෙනවා යි උනන්දුුව හදල දෙෙනවා මේ දැන් මේ මොහොතේ අපේ ජීවිතය ඉස්සරහ මොකාද තියෙන්නේ අන්නකට ෆෝකස් කරන්න කියෙනක තමයි අපිට උනන්දු කරන්නේ ඒක කියන්නේ මේ පුංචි ක්‍රියාවන් වලින් පවා. ඒව ඇතුළ තියෙන පුංචි පුංචි අනකුඩා අනුකුඩා ක්‍රියාවලින් පවා අපිට සතුට කියන එකයි ජීවිත අර්ථය කියන්නේ කවබෝධය කියෙක හොයාගන්න පුළුවන් ඉතිං ඒගෙන් කියල දෙනවා මේ අපි හැමවෙලාවෙම මේ මහාලොකු සැලසුම් සහ ගැඹුරු අවබෝධයක් අපිට ඕනි නෑ අපේ ජීවිතය සතුටින් ජීවත්තයෙන් සතුටින් පුරෝගෙන සැනසිල්ල ජීවත් එෙන්න්න මේ මහාලකු ගැඹුරු වැටහහි. ගැඹුරු අවබෝධ මහාලක සැලසුන් ඔන්න මේ සරල මේ දැන්තිනදට ෆෝකස් කරන එක විතරයි කියනෙ සරල වෙන කියන එක. සංකීනතාවයන් පස්සේ අනවා කියෙනක නෙමේ සරලකම තුළ අපි හො න සතුට සැනසීම පහසුව අවබෝධය කියන සයාල ලැබෙනවා. සරල වෙන්න අපේ මනසර උනන්දුවක් ඇතිකරනවා මේ සෙන් කතාවෙන් ඉති ඒක තමයි තුන්වෙනි කාරණය හතර වෙන්න එක තමායි ලටින් ගෝ ඔ ඇනලයිස් කියන එක කියන්නේ ඕනනට වැඩිය දේවල් ඇනලයිස් කරන එක අතහාරන්න කියන එක. ඉතිං අපි සාමාන්‍යෙන් ජීවිතය හැම්ම දෙයක් ගැනමෝමට වැඩිය ලයිස් කරන්න හිතන්න පුරදුවෙලා තියෙනවා ඒකෙන් වෙන්න අපේ මනස ඇන්සයිට එකැනෙ කාන්සාාව අමිනිශ්චිත බව තිීහරයට තීරණයක් ගන්න බැරි බව වැැෙන්න ගති මේ වගේ මානසික තත්වන්ට හේතුව වෙනගේ මානසික තත්ත්වන්ට අපි වරගෙන යනවා ඉතිං අපිට විශ්වාස කරන්න පුුවන්කම තියෙන් ෝන අප සහජ බුද්ධ කියන එක ඒක ඉස්මතු වෙලා එන්නේ මේ මේ මොත දිය තියෙන දෙේත්තක යාලුවීමෙන් විතරයි. ඇති ඒනිසා අපි තේරුම් ගන්නෝනී මේ. ට වැඩිය හිත්තනවට වැඩ ඇනලයිස් කරනට වැඩිය විශ්ලේෂණය කරනට වැඩිය මේ අපිට කරන්න තියනදට එකක් පියවරක් තියනක ඇත්තටම හොඳට මැති. ති මොනදේවනත් ප්‍රශ්නයක් නෑමක ැවිට ලැබෙන අදකීමෙන් ඉගෙන ගන්න පුළුවන් නිසා. ඉනිසා මේ මුළු ලෝකෙම සංකීර්ණ ව්‍යාකූලවලින් පිරිල තියෙන්නේ. ඉතිං මේ කතාාවෙන් අපිට කියල දෙෙනවා ඒ සංකීර්ණ ව්‍යාකූල ලෝකයෙන් අයින් වෙලා මේ සරලකම වැළඳගෙන ඒකන් අපට ලැබෙන සැනසීමම කක්ද කියලා හොයාගන්න අපිියෝලීට් කනවා. නිසා අපට කරන්න තියනෙ දැන්කරාන තියන දෙේක් කරන්න විතරයි. ඒ හරහා අපිට ජීවිතය ජීවත් කරන්න ලේසි සරලව. ඇතකොට අපිට අනවශ්‍ය ආතතියක් මනසට එන්න නෑ ඕව තිංකින් කියෙනකටි ගොදුරුවේ නෑ. ඕහ වැනලයිසින් ගෙනට අපි ගොදුරුවේෙන නෑ මේ දැන් මේ මහොද කරන්න තියන දේ කරාම මොකද මේ තියන දේවලින් ඔබේ මනස ගලවගෙන. මේ ොතත් එක යාළුවෙලා මේ ජීවිතය සරල වරං යන එක ඔබේ වගකීමක් මොකද මේක ඔබේ ජීවිතේ ඉති නිසා මේක ඔබට කරන්න පුුවන් අපි හැමෝටමඒ පොටන්ශෙල්ල ඇතුව තමයි අපිලා තියන්නේ. ඉතින් මේ සෙන් කතාවෙන් අපිට මේ වගේ ලස්සන කාරණාටිකක් කියලා දෙවා මේ සරලකම තුළ වර්තමායට අවදිවීම තුළ කොයි තරන් අපේ මනසට මනසට වැටහීමක් අවබෝධයක් සතුටක් ගන්න පුළුවන්ද කියන කාරණය. තෙරුවන් සරණයි.